බංගලදේශයේ අන්තර්පාලන ආණ්ඩුව බාරගන්න විපක්ෂය බෑ කියනවලු බං. මෙහෙ වගේමයි නේදස. අනේද කියන්නේ මෙහෙත් විපක්ෂ නායකතුමාට එහෙම කිව්වා මෙව ඇවිල්ලා බාරගන්න කියලා. එතකොටත් ඒ උත්තරේම තමයි අද බංගලාදේශෙත් දුන්නේ කියලා ශ්‍රීකාන්ත අහනවා. ඒ අතරේ චමෝත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේට අපි අවධානය යොමු කරමු. මේකත් බංගලාදේශ කතාවම තමයි. බංගලාදේශ කැරලිකරුවන් අතට බංගලාදේශය කැරලිකරුවන් අතර පත්වලාලු ශේඛ් හසීනා රටින් පැනලා ගිහින් කියන්නේ. එහෙමනම් එහෙත් එක මන්ත්‍රී ආසනයක් තියෙන කෙනෙක් රජ වෙලා බදු ගහන්න පටන් ගනීද සර්? ඒකනම් අපි දන්නේ නෑ. එහෙත් එක ආසනයක් තියෙන කෙනෙක් දැන් රජ වෙලා බදු ගහන්න පටන් ගනීද දන්නේ නෑ. කොහොමින් කොහොම හරි ශේඛ් හසීනා ආයෙත් බංගලාදේශයට ඒවිද මේ ලංකාවේ ආවා වගේ? ඒක ප්‍රශ්න කරනවා අද ප්‍රියන්ති පෙරේරාගේ ඩොග් ටෝක්. හසීනා ඉන්දියාවට පැනලා ගිහිල්ලා තව ටික කාලෙකින් ආපසු බංගලාදේශයට ඇවිල්ලා ආණ්ඩුවේ සල්ලි වලින් ජොලියේ ජීවත් වෙයි නේද හලෝ? ලංකාවේ කෙනාවද දන්නේ මේ උදාහරණයට ගත්තේ නේද හලෝ? කොමින් කොමාරි ඕකයි තත්ත්වේ කියලා අද අනුරාධ එකතු කරන කවි පන්තියට අවධානය යොමු කරමු. බංගලාදේශේ ඇවිලෙයි හතර අත ශේඛ් හසීනා පැනගොස් සැඟව ඇත. ලොවෙන් එගඟ පළවෙද්දී විවිධ මත ඇයත් කියෙව්වා ගෝටා ලියපු පොත. ලෝකේ මොනවා කිව්වත් ඇය කියවන්න ඇතුළු ගෝටා ලියපු පොත කියලයි සඳහන් කරන්නේ. කෝමින් කෝමාරී අපි දැන් එමු බංගලාදේශයෙන් ලංකාවට. මෙන්න ලයිස් අන්තය කාටූනය. එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා කියනවා නාමල් දන්නේ මහින්දගේ නම විකුණගෙන කන්න විතරලු. යාළුවා කියනවා ඇත්ත 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 තේරුම් ගන්න එපැයි රනිල්ගෙත් පුළුවන් බව. පොඩි උන්නේ තාම. අනේද කියන්නේ රනිල්ගෙත් මේ නම කන්න පුළුවන්. මේ එස්.එම්. චන්ද්‍රසේන කියන්නේ දැන් මේ රනිල් ගාව ඉන්නේ. නම හොඳට විකුණන්න පුළුවන්. එස්.එම්. චන්ද්‍රසේනත් දැන් ඉන්නේ රනිල් ගාවනේ. පොඩි පොඩි කට්ටිය තාම ඒව තේරෙන්නේ නැහැ. එස්.එම්. චන්ද්‍රසේනලට තමයි ඒව තේරෙන්නේ. විකුණන්න පුළුවන් වේලාවේ හොඳට විකුණන්න තමයි කවුරු කවුරුත් සූදානම් වෙන්නේ කාව කාවත්. ඒ අතරේ අපි ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුන්ට අවධානය යොමු කරමු. මෙන්න යාළුවෝ දෙන්න අදත් හොඳ කතාවක. පොහොට්ටුවේ ශ්‍රී ලනිපේයි කරගන්නම දෙයක් නැති මීයෝ දැන් රිංගන්නේ UMP එකටනේ බං. එතකොට දෙනවා යාළුවා කට්ට මීයෝ නේද? කට්ට මීයෝ නේන්නම් මේ පැත්තේ බැනලා මේ පැත්තට ඇවිල්ලා හොඳයි කියනවා. මේ පැත්තේ හොඳයි කියලා මේ පැත්තට ඇවිල්ලා බැනුම් අහනවා, බැනුම් කියනවා. කට්ට මීයෝ තමයි අපේ රටේ දේශපාලනයේ ඉන්නේ. ඒ අතරේ හොඳම කට්ටමීයෙක් ගැන අද විදුරු අබේනායක දවසේ පද හතරෙන් මෙහෙම පද එකතු කරනවා. කළුතර රත්තුගේ හිත රණ්ඩට යන්ට අම්මා කෙනෙකුගේ ගුණ කඳ චන්දෙට උන් හැටි අම්මා. චන්දෙට හරි මතක් වෙච්ච එක නම් පුදුමයිලු අම්මා. ඒ අතරේ සරච්චන්ද්‍ර උදුගොඩගේ කනේ ෂොට් එකෙත් ඉන්නේ අම්මාගේ ප්‍රේමණීය පුතා. මෙන්න ප්‍රේමවන්ති හම්බෙන්න ගිහින් නෙළුම් පොහොට්ටුවක් අරගෙන අපේ අම්මා කිව්වා ඔයා ළඟට යන්නයි කියලා. එහෙම රෝහිත කියන ප්‍රේමවන්තයා බයික් එකේ නැගලා කියද්දි ප්‍රේමවන්තිය කියනවා රනිල් වික්‍රමසිංහ කියන ප්‍රේමවන්තිය කියනවා අනේ රත්තරන් වැලිකඩයි කටුවා පිටියේ යන්න නම් කතා කරන්න එපා හොඳේ. මතකද ඔය ප්‍රේමවන්තයා කලින් කිව්වා මේ ප්‍රේමවන්තියට කිව්වා අගමැති කාලේ මේ ජනතාව රටපාලනය කරන්න කලින් යන්න කටුවා පිටියට, යන්න එතනින් එහාට වැලිකඩට, රටපාලනය කරන්න කලින් එහෙ යන්නලු. දැන් කියනවා අනේ එහෙනම් මාව ඉක්කරගෙන යන්න එපා කියලා. කෝමින් කෝමාරි එහෙන් මෙහෙට මෙහෙන් එහෙට පනිනවා. ඒක තිස්ස හේවා විස්සගේ හිනා වැස්සෙන් දකින්නේ මෙහෙම. මේ රට ගැන හිතලා අරයට සහයෝගය දෙනවා. එහෙම කියන ගොඩක් අයගේ සරම අස්සේ
හංගගෙන ඉන්නවා මොනවාද දූෂණ වංචා දූෂණ වංචා වහගන්න රට ගැන හිතලා අරයට සහාය වෙනවාලු මෙහාට සහාය වෙනවාලු ඕන් ඔහොමයි අපේ රටේ පාලකයන්ගේ කතා ඒ අතරේ මේ හොඳම කතාව දෙනවා දාසහපෝලාණගේ සුවාරිස් කවුද මේ ඉන්නේ ආ අපේ මේ 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 ප්‍රසන්න රණතුංග ඇමතිතුමා රනිල්ට මහින්දත් කැමති සුවාරිස් මහින්දකොට මෙන්න දෙනවා දාස හොඳ උත්තරයක් එතකොට එදා මහින්දට එදා එතකොට එදා මහින්ද ඡන්දෙ දුන්නේ ඩලස්ට නෙවෙයිද ආ දැන් මේ මහින්ද රාජපක්ෂ දැන් කියනලු රනිල් හොඳයි කියලා එතකොට එදා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඡන්දෙ දුන්නේ ඩලස්ට නෙවෙයිද තමන්ගේ පක්ෂේ කෙනාටම නෙවෙයිද කියලා මෙන්න දාස අහනවා ඒ අතරේ කොහොමින් කොහමාරේ මහින්ද රාජපක්ෂව දැන් අත්ලා තියෙන ඉරණම කෙබදුද ඒක අපිට මතක් කරනවා දාස මෙහෙම ඔක්කොම සාටක ටික අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගාව දාලා මෙන්න ඔක්කොම දරු පැටවු ටික දුවගෙන 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 ඈතට යනවා කියලායි කියන්නේ. අනේ එතකොට මහින්ද රාජපක්ෂට මොනවා හිතනවා ඇද්ද? මොනවා හිතනවාද අපි දන්නේ නැතත් මොකද උනේ කියලා නම් අපිට හොඳ ආකාරම පේනවා. මේ බලන්න උදේ විමල සිරි ඒක ඇඳලා තියෙනවා. කන්න දීපු අත. කන්න දීපු අත හපා කාලා මෙන්න දඩ බල්ලෝ බුරබුරා බුරබුරා අනිත් පැත්තට දුවනවාලු. ඉතින් කවුද හිතුවේ මහින්ද සුළඟින් ආපු මහින්දගේ පුත්තු ටික අද මෙහෙම කරයි කියලා නේද? ඒ කෝමින් කොමාරි මහින්දගේ දැන් තත්ත්වය අද අපිට මතක් කරනවා සුජීවගේ විගඩම්. පළදී හසී නට පෙරකර තිබූ පවක් ඉංගැලවෙන්න ඒකයි නොලැබුණේ ඉවක් නොතිබූ අයුරු හැංගෙන්නට කිසිදු නැවක් බංගලියන්ට අඩුවක් විය බේරේ වැවක්. ඔක්කෝම ලංකාවේ විදිහටම බංගලාදේශෙත් තියෙනවා හැබැයි බංගලාදේශේ බේරේ වැවක් විතරලු අඩු. කොමින් කොමාරි ලංකාවේ අරගලයත් එක්ක ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහගේ දැන් තත්ත්වය කොහොමද? ඒක අද කාටුනේ මෙහෙම නිරූපණය කරනවා. ඉස්සරනම් කිසිම මාංශ පේශියක් තිබ්බේ නැල්ලු. මෙන්න දැන් මාංශ පේශි දාලා ඉන්නවා. ෂා මෙන්න කාය වර්ධන ශූරයෙක් වගේ. හැබැයි මාංශ පේශි තව ටිකක් පිම්බෙද්දි හැමෝටම තේරෙනවා ඒ වගේ ඇතුලේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි දූෂිතයෝ මංකොල්ලකාරයෝ. ඇත්තද මේ කතාව? කොමින් කොමාරි ජනාධිපති සටනට දැනට 18ක් ඉන්නවා. ඒක ජනරාණි මෙහෙම අහනවා. ආ මෙන්න මහත්තයා කියනවා රනිලුයි සජිතුයි ෆොන්සේකායි අනුරයි විජේදාසයි දිලිතුයි ධම්මිකයි මේ ඔක්කොම ඡන්දේ ඉල්ලනවානේ අනේ. එතකොට රාණි උත්තරේ දෙනවා නිකන් ඉන්න එකේ අනිත් දෙන්නටත් ඉල්ලන්න කියන්නයි තියෙන්නේ. කාටද නෝනේ කාටද නෝනේ? ගෝටා බේටයි මෛත්‍රී පාරටයි. ඒ දෙන්න විතරයි අඩු. අනිත් හැමෝම මේ පාර ඡන්ද සටනට ඉන්නවලු. අන්තිමේදී ඒ දෙන්නයි ඔබයි මමයි විතරයි ඡන්ද සටනට අපේක්ෂකයෝ විදියට ඉන්නේ නැත්තේ.